පිළිගන්නවා තිසර බ්‍රෝ YouTube channel එකට යාළුවෝ හැම දෙනාම ඉතින් ඔයාලා මේක තුළ ඉන්නේ මගේ තවත් ආඩනෝ ප්‍රොජෙක්ට් එකක් එක්ක ඉතින් ගොඩක් අයගේ ඉල්ලීම පරිදි මම ඔයාලට අරගෙන ආවා ඉලෙක්ට්‍රොනික ලොක් එකක් හදාගන්නේ කොහොමද කියලා ඉතින් ආඩනෝ තාක්ෂණයෙන් තමයි මම මේක ඔයාලට කියා දෙන්නේ ඉතින් ඔයාලට මතක ඇති කීපෑඩ් ඉන්පුට් එක ඉතින් මම කලින් ලෙසන් එකක් කරා කීපෑඩ් එකත් එක්ක වැඩ කරන්නේ කොහොමද කියලා ඒක මම මෙතන උඩ කාඩ් එකේ දාලා තියන්න ඒ වගේම රිලේ මොඩියුල් එකත් එක්ක අපි වැඩ කරන්නේ කොහොමද ඒකත් මම මෙතන උඩ කාඩ් එකේ දාලා තියන්න ඒ වගේම LCD ඩිස්ප්ලේ එකත් එක්ක I2C මොඩියුල් එක කනෙක්ට් කරන් වැඩ කරන්නේ කොහොමද ඉතින් ඒකත් මම මෙතන උඩ කාඩ් එකේ දාලා තියන්න මොකද මේ තුනම හරියටම ඉගෙන ගත්තාන් පස්සේ තමයි අපිට මේ වීඩියෝ එකේ කරන දේවල් ඔයාලට හරියටම ඉගෙන ගන්නත් පුළුවන් වෙන්නේ. ඉතින් එකින් එක මම ඉස්සලා ආඩිනෝ ටියුටෝරියල් ලිස්ට් එක දිනවා. ඉතින් ඒකෙදි නොදැනෙන තැනක් තියෙන නම් බලලා ඉන්න. මොකද මම මේකෙදි සම්පූර්ණයෙන් ප්‍රොජෙක්ට් එක හදන හැටි තමයි කියා දෙන්නේ. එකින් එක මොඩියුල් එකකින් මොඩියුල් එක හඳුන්වා දීමක් සිදු වෙන්නේ නැහැ. ඉතින් අපි වීඩියෝ එකට ගිහිල්ලා බලමු කොහොමද මේක හදන්නේ කියලා. ඉතින් ගොඩක් සරලව මම කියා දෙනවා අපිට අවශ්‍ය දේවල් ටික. ඉතින් උදාහරණ දෙක තුනකුත් කියන්නම්. මේ අපිට ඉලෙක්ට්‍රික් ලොක් එක අවශ්‍ය වෙන්නේ මොකද කියලා. අපි තුමු ගෙදර මේන් දොර අපිට පාස්වර්ඩ් එකකින් තමයි ඩ්‍රෝ එක ඕපන් කරගන්න ඕන. ඒ වගේම ඩ්‍රෝ එක ක්ලෝස් කරන්න පස්සේ ආයෙ ඔටෝ ලොක් වෙන්නත් ඕන. ඒ වගේ දෙයක් හදාගන්න පුළුවන්. අපි හිතමු තව ඉලෙක්ට්‍රික් ප්‍රොජෙක්ට් දෙකක් තියෙනවා. එක ප්‍රොජෙක්ට් එකකින් අපි මේ පාස්වර්ඩ් එක ඉන්පුට් කරාම පාස්වර්ඩ් එක ආන්සර් කරලා අනිත් ප්‍රොජෙක්ට් එකත් වැඩ කරන්න. ඉතින් ඒ විදිහට හදන්නත් පුළුවන්. තව හිතමු අපි ගෙදර ලයිට් එක මොකක් හරි පාස්වර්ඩ් එක ඉන්පුට් කරාම පස්සේ තමයි ඒ ලයිට් එක පත් වෙන්න ඕනේ. ඉතින් ඒ වගේ දෙයක් වුණත් මේකෙන් නිර්මාණය කරන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ප්‍රොජෙක්ට් එක අරගෙන ආවා. ඉතින් මම සරලව කියා දෙන්නම් ප්‍රොජෙක්ට් එක යන අතරතුරේ මේක වෙන්නේ කොහොමද? ඒ වගේම පාස්වර්ඩ් එක රීසෙට් කරන්නේ, පාස්වර්ඩ් එකක් අපි අලුතෙන් දාගන්නේ, මේ හැමදේම මම අද ඔයාලත් එක්ක කතා කරනවා. ඉතින් ඔයා මගේ channel එකට අලුත් කෙනා පහල දින රතු පාට බඩන්න ඔබල subscribe කරන්න. ඒ වගේම මතක ඇතුව පහල දින bell icon එක දාලා තියෙන මම දාන මේ වගේ අලුත් නිර්මාණ වලට බලන්න පුළුවන් වෙන්න. එහෙනම් අපි වැඩි කතා නැතුවෙන් අපේ මෙන්න මේ ඉලෙක්ට්‍රික් ලොක් එක කොහොමද අපි ගෙදරදීම හදාගන්නේ කියලා බලන්න. මේ තියෙන අපේ ප්‍රොජෙක්ට් එකට අවශ්‍ය වෙන දේවල් අපිට Arduino Uno බෝඩ් එකක් අවශ්‍ය වෙනවා. ඒ වගේම 5 වෝල්ට් රිලේ මොඩියුල් එකක් අවශ්‍ය වෙනවා. LCD ඩිස්ප්ලේ එකක් අවශ්‍ය වෙනවා. ඉතින් මම මෙතන අරන් තියෙන 16x2 ජාති LCD ඩිස්ප්ලේ එකක්. ඉතින් ඒ වගේම මේකට ඔයාලට පේනවා ඉතින් මම මෙතන සෝල්ඩර් කරගෙන තියෙනවා I2C මොඩියුල් එක. ඉතින් මම මේක මේකත් එක්ක හරියට වැඩ කරන හැටි ඔයාලට කලින් ලෙසන් එකක් කරලා දෙනවා. ඉතින් ඒකත් මම මෙතන උඩ කාඩ් එකේ දාලා තියනනම් ඔයාලත් මේක බලා ගන්න පුළුවන් නේ. ඒ වගේම රිලේ මොඩියුල් එක සම්බන්ධෙත් මම ලෙසන් එකක් කරලා දෙන එකත් මෙතන උඩ කාඩ් එකේ දාලා තියනනම් බලන්න. ඒ වගේම ඔයාලට පේනවා ඇති කීපෑඩ් එක තමයි අද මේකට මම භාවිතා කරන්නේ. ඉතින් කීපෑඩ් එකට ඉස්සෙල්ලා මම මේ විදිහට වයර් ස්ටික් කනෙක්ට් කරගත්තා. ඉතින් කීපෑඩ් එක ගැනත් මම සම්පූර්ණ ලෙසන් එකක් ඔයාලට මම මෙතන උඩ කාඩ් එකේ දාලා තියන්න මම කලින් ලෙසන් එක මේක කරපු හින්දා. ඉතින් අපිට දැන් තියෙන්නේ මේ ටික ඉස්සෙල්ලම කනෙක්ට් කරගන්න. ඉතින් මම ඉස්සෙල්ලම කනෙක්ට් කරගන්නම් අපේ රිලේ එකයි මෙන්න මේ LCD ඩිස්ප්ලේ එකයි. ඉතින් මම ඒකට පවර් එක දෙන්න මෙන්න මේ වගේ වයර් එකක් හදාගත්තා. ඉතින් මේකට VCC එක ඉන්න එක දුන්නාන් පස්සේ ආයේ ඒ වයර් එකෙන් අපේ රිලේ එකටත් VCC එක දෙන්න. ඒ වගේම ග්‍රවුන්ඩ් එකත් ඒ විදිහටම එකම වයර් එකෙන් දෙකටම සප්ලයි එක දෙන්න මම මේ විදිහට වයර් දෙකක් හදන් තියනවා. ඉතින් ඉස්සෙල්ලම මම සම්බන්ධ කරන්න අපේ VCC පින් එක අපේ මෙන්න මේ LCD ඩිස්ප්ලේ එකට. ඉතින් මම VCC එකට මෙහෙම සම්බන්ධ කරන්නම් මේක මේ විදිහට වලට පේන්නේ නැති. ඊට පස්සේ ඒ වයර් එක අපි සම්බන්ධ කරනවා අපේ රිලේ මොඩියුල් එකේ තියෙන VCC එකටත්. හරි, ඊට පස්සේ අපි මෙතන ග්‍රවුන්ඩ් වයර් එකක් මම හදාගත්තකෝ. ඉතින් ඊළඟට සම්බන්ධ කරන්නේ ග්‍රවුන්ඩ් වයර් එක. ඉතින් ග්‍රවුන්ඩ් එක ඉස්සෙල්ලා මම දෙන්නම් අපේ මෙන්න මේ රිලේ මොඩියුල් එකේ ග්‍රවුන්ඩ් එක මම මෙතනට මෙහෙම සම්බන්ධ කරන්න මේ විදියට. ඊට පස්සේ ඒ වයර් එකෙන් අරගෙන එනවා මම මෙන්න මේ පැත්තෙන් අපේ මෙන්න මේ LCD ඩිස්ප්ලේ එකට ග්‍රවුන්ඩ් එක. හරි, මේ විදිහට සම්බන්ධ කරගත්ත මම ඒ ටික. ඊට පස්සේ අපි මේ වයර් දෙක වෙන වෙනම අපේ Arduino බෝඩ් එකට සම්බන්ධ කරන්න ඕන. ඉතින් මම Arduino බෝඩ් එකේ ඔයාලා මතක ඇති මම මේක සම්බන්ධ කරේ රතු පාට වයර් එක. එතකොට VCC in එක මම සම්බන්ධ කරනවා 5 වෝල්ට් වලට මෙහෙම. ඊට පස්සේ ග්‍රවුන්ඩ් එක මම සම්බන්ධ කරනවා මෙතන තියෙනවා ග්‍රවුන්ඩ් එකකට මෙන්න මේ විදිහට. හරි, එතකොට අපේ මෙන්න මේ කනෙක්ෂන් දෙක. හරි, ඊට පස්සේ අපි සම්බන්ධ කරගන්න ඕන අපේ රිලේ මොඩියුල් එකේ ඩේටා පින් එක. ඉතින් මම ප්‍රෝග්‍රෑම් එකේ පරිදි ඉස්සෙල්ලම මම මෙතනට සම්බන්ධ කරන් ඉන්නම් අපේ රිලේ මොඩියුල් එකේ පින් එක මේ විදිහට. එන්න මේ විදිහට සම්බන්ධ කරගත්ත අපේ ඩේටා පින් එක. ඊට පස්සේ ඒක අපි සම්බන්ධ කරන්නේ Arduino බෝඩ් එකේ අපේ මෙතන තියෙන 11 වෙනි පින් එකට. මම ප්‍රෝග්‍රෑම් එකේ දාගෙන තියෙන මේ විදිහට. හරි, 11 වෙනි පින් එකට මම ඒක මේ විදිහට සම්බන්ධ කරා. ඊට පස්සේ අපේ I2C මොඩියුල් එක අපි සම්බන්ධ කරගන්න ඕන අපේ වැලියුස් මේකේ පෙන්වන්න ඕන හින්දා මෙන්න මෙතන අපේ SDL පින් එකේ SCL පින් එක. ඉතින් මම ඒක සම්බන්ධ කරන්න මේ විදිහට SDA පින් එක මම සම්බන්ධ කරනවා කළු පාට වයර් එක.
SCL එක සුදු පාට වයර් එක විදිහට මම මේක මෙහෙම සම්බන්ධ කරනවා. ඊට පස්සේ ඔයාලා දන්නවා Arduino board එකේ අපි SCL pin එක සම්බන්ධ කරන්නේ අපේ මෙන්න මෙතනත් පොට් එකක් තියෙනවා. මෙන්න මෙතන pin එකකින් සම්බන්ධ කරන්න පුළුවන්. අවශ්‍ය නම් මෙන්න මෙතන තියෙන pin එකකින් සම්බන්ධ කරන්න පුළුවන්. ඉතින් මම මෙන්න මේකට මෙතනට මෙහෙම සම්බන්ධ කරන්නම්. ඊට පස්සේ අනිත් එක SDA එක ඒක මම මෙතෙන්ට සම්බන්ධ කරන්න. හරි. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේක කනෙක්ට් කරගන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති SCL එකයි SDA එකයි මම සම්බන්ධ කරලා තියෙන විදිය. හරි. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මෙතන කනෙක්ෂන් ටික අපිට හදාගන්න තියෙන්නේ. හරි. ඊට පස්සේ දැන් තියෙන අපිට කීපෑඩ් එක අපි මේකට ඉන්පුට් කරන්න ඕන. ඉතින් මම මෙතන කලින් වයර් සම්බන්ධ කරගෙන දිනවා. ඉතින් ඔයාලා හොඳට මතක තියාගන්න මම මේ සම්බන්ධ කරන විදිහට මේක සම්බන්ධ කරන්න ඕන නැත්නම් මේ කීස් වලට එන්නේ වෙන වැලියු තමයි කී එක ප්‍රෙස් කරාම එන්නේ. ඉතින් ඒ හින්දා ඔයාලා මෙන්න මෙතන කොණෙන් පටන් ගන්න මම මේ විදිහට මේව සම්බන්ධ කරලා දින්නේ. එතකොට මෙන්න මේ කොනේ පින් එක ඉස්සෙල්ලාම ඔයාලා සම්බන්ධ කරන්න ඕන අපේ Arduino board එකේ මෙතන ඔයාලා පේන දෙවෙනි පින් එක ඉඳන් තමයි මම සම්බන්ධ කරන්න යන්නේ. ඉතින් මම ඒක එහෙම සම්බන්ධ කරනවා ඔයාලට පේන්න. ඉස්සෙල්ලාම මම දෙවෙනි පින් එකට සම්බන්ධ කරනවා මේ පැත්තේ කොනේ එක. ඊට පස්සේ ඔයාලට පේන ඇති ඊළඟ එක. එතකොට අපි ඊළඟ එක සම්බන්ධ කරන්නේ තුන්වෙනි එක. ඊට පස්සේ අපි ඊළඟ එක හතරවෙනි එක. මේ විදිහට මේක මෙහෙම සම්බන්ධ කරන් යන්න ඕන දිගටම. මාරු කරගන්න නැතුව අනිවාර්යයෙන්ම සම්බන්ධ කරන්න ඕන. නැත්තම් මාරු කරගත්තන් පස්සේ අපේ මේකේ තියෙන බටන්ස් වලට එන වැලියු එක වෙනස් වෙනවා. ඒ හින්දා අනිවාර්යයෙන්ම මේ විදිහට සම්බන්ධ කරගන්න මාරු වෙන්නේ නැති විදිහට. හරි. ඉතින් මෙන්න මේ විදිහට අන්තිම එකත් මම මෙහෙම සම්බන්ධ කරගන්නවා. හරි. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි කීපෑඩ් එක සම්බන්ධ කරගන්න ඕන අපේ Arduino board එකට. ඉතින් මේ විදිහට තමයි මේක සම්බන්ධ කරගන්න ඕන. මේ එන පිළිවෙලට මේක මෙතනට මෙහෙම සම්බන්ධ කරගන්න ඕන. හරි. දැන් අපේ වයර් කනෙක්ෂන් ඔක්කොම ටික අපි සම්බන්ධ කරලා ඉවරයි. මම හිතනවා ඔයාලට මේක තේරෙන්නේ නැති ඉස්සෙල්ලම VCC එක දුන්නා. ඊට පස්සේ මේකෙන් අපි data pin එකක් දෙනවා අපේ relay එකට. ඊට පස්සේ අපිට මේකට values පෙන්වන්න ඕන අපේ. එතකොට මේ values display වෙන්න නම් අපි දෙන වයර් එක තමයි මෙතනටම සම්බන්ධ කරේ. හරි. ඉතින් අපේ ප්‍රොජෙක්ට් එක මෙච්චරයි. ඊට පස්සේ අපි මෙතනට ප්‍රෝග්‍රෑම් එක අප්ලෝඩ් කරගන්න ඕන අපේ Arduino board එකට. ඉතින් මම ඒකට කම්පියුටරේට කනෙක්ට් කරන්න මගේ මෙන්න මේ Arduino board එක මේ විදිහට. හරි. දැන් තියෙන අපිට මේකට ප්‍රෝග්‍රෑම් එක අප්ලෝඩ් කරන්න. මේ තියෙන අපේ ප්‍රෝග්‍රෑම් එක. ඉතින් ඔයාලට පේන ඇති මම අද ලයිබ්‍රරි කිහිපයක්ම මේකට ඉන්ක්ලූඩ් කරගෙන තිනවා. ඉතින් ඔයාලට ඉස්සෙල්ලාම පේන ඇති හෑෂ් ඉන්ක්ලූඩ් කියලා දාලා මෙන්න මෙතන keypad.h කියන ලයිබ්‍රරි එක මම අරන් තිනවා අපේ කීපෑඩ් එකට. ඊට පස්සේ මෙතන මම ඉන්ක්ලූඩ් කරගෙන තිනවා eep.rom.h කියන මෙන්න මේ ලයිබ්‍රරි එකත් මම මෙතන ඉන්ක්ලූඩ් කරගෙන තිනවා. ඒ වගේම wire.h ලයිබ්‍රරි එක. ඒ වගේම අපේ i2c මොඩියුල් එකට අදාලා මෙන්න මේ liquid crystal i2c මොඩියුල් එකට අදාළ මේ ලයිබ්‍රරි එකත් මම මෙතනට ඉන්ක්ලූඩ් කරගෙන තිනවා. ඉතින් මම මේව ගැන ඉස්සෙල්ලා ඔයාලට ලෙසන් වල මගේ Arduino ටියුටෝරියල් වලදී මම ඔයාලට හඳුන්වා දුන්නා. ඒ හින්දා මම මෙතන ගොඩක් ලයිබ්‍රරිස් යන ගන්න විදිහ කියන්නේ මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම් ඔයාලට මගේ ලයිබ්‍රරිස් ටික ගන්න පුළුවන් වෙන්න. ඊට පස්සේ මෙතන ඔයාලට පේන ඇති මම චාජාති වේරියබල් එකක් ක්‍රියේට් කරන්. ඊට පස්සේ අපේ මෙන්න මේ කීපෑඩ් එක මම මෙතන ලියලා දින ඔයාලට පේනවා ඇති. ඉතින් මම ඒ ලෙසන් එකේදී ඔයාලට කියා දුන්නේ කීපෑඩ් එකත් එක්ක වැඩ කරන්න කොහොමද කියලා. ඉතින් ඔයාලට මෙතන පේනවා ඇති අර මම වයර් මාරු කරගන්න බෑ කිව්වේ මෙන්න මේ නම්බර් මාරු වෙන්න පුළුවන්. ඒ වගේම මෙතන දින අකුරු මාරු වෙන්න පුළුවන්. ඒ හින්දා ඔයාලා මම කීප විදිහට හරියටම සම්බන්ධ කරා නම් මේ කෝඩ් එක අප්ලෝඩ් කරපුවාම ඔයාලට වැඩ කරගෙන යන්න පුළුවන්. ඉතින් මොන හරි මාරු වෙලා තියෙනවත් එහෙම ඔයාලා වයර්ස් මාරු කරගන්න නැත්නම් මෙතන ඉලක්කම මාරු කරගන්නත් පුළුවන්. ඉතින් ඔයදක ඔයාලා ඉස්සෙල්ලා හරියටම බලලා ඉන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේක මේ විදිහට හදාගන්න. ඊට පස්සේ මම ඔයාලට කිව්ව 11 වෙනි පින් එක ඒක මම අවුට්පුට් එකක් කියලා දාලා තිනු ඔයාලට මතක ඇති මම රිලේ එකට සම්බන්ධ කරේ මේ 11 වෙනි පින් එක. ඉතින් ඔය විදිහට ඉස්සෙල්ලා මම වෙල්කම් නෝට් එකක් දාලා ඔය විදිහට ප්‍රෝග්‍රෑම් එක මම පහල ලියන් තිනවා. ඉතින් ඔයාලා අනිවාර්යයෙන්ම මෙන්න මේ ලයිබ්‍රරි ටික මෙතනට ඉන්ක්ලූඩ් කරගත්ත නම් ඔයාලට පුළුවන් මේක වෙරිෆයි කරන්න. ඉතින් මම දැන් මේක මෙහෙම වෙරිෆයි කරන්න. හරි. කෝඩ් එකේ මොකුත් ප්‍රශ්නයක් නැහැ. අපි දැන් මේක අප්ලෝඩ් කරන්න ඕන. ඉතින් ඉස්සෙල්ලාම ඔයාලා ටූල්ස් වලට ගිහිල්ලා ඔයාලගේ බෝඩ් එක හරියටම සිලෙක්ට් වෙලාද බලන්න. ඒ වගේම ඔයාලගේ Arduino බෝඩ් එකේ පොට් එකත් හරියටම සිලෙක්ට් වෙලාද කියලා බලන්න. ඉතින් ඒ දෙකම සිලෙක්ට් කරනවා ඔයාලට පුළුවන් මේක දැන් අප්ලෝඩ් කරන්න. ඉතින් මම දැන් මේක මෙතනින් මෙහෙම අප්ලෝඩ් කරන්න. අප්ලෝඩින්. දැන් අප්ලෝඩින්.
හරි මේ දින අපේ ප්‍රෝග්‍රෑම් එක අප්ලෝඩ් නැන් පස්සේ ප්‍රොජෙක්ට් එක ඉතින් ඔයාලට පේනවා ඉතින් අපිට එන්ටර් කරන්න කියනවා පාස්වර්ඩ් එක. ඉතින් මම මේක මුලින් ඉඳන් වැඩ කරන හැටි පෙන්වන්නත් එම මම නැවත රීසෙට් කරලා පෙන්වන්නම් මෙතනින් මෙහෙම. ඊට පස්සේ මුලින්ම මෙන්න මේ විදිහට වැටෙන්නේ වෙල්කම් ඉලෙක්ට්‍රොනික ලොක් කියලා. ඊට පස්සේ එන්ටර් කරන්න කියනවා අපේ පාස්වර්ඩ් එක. ඉතින් දැන් ඔයාලා කල්පනා කරනවා ඉතින් මොකද්ද පාස්වර්ඩ් එක අපේ කෝඩ් එකේ තියුනේ නැණි කියලා. ඉතින් මේකේ පාස්වර්ඩ් එක මේකෙම ඩිෆයින් වෙලා තියෙනවා 1 2 3 4 කියලා. ඉතින් ඒක තමයි මේකේ පාස්වර්ඩ් එක වෙන නම්බර් ඇඩ් කරාට වැඩ කරන්නේ නැහැ. ඉතින් මම ඔයාලට ඇඩ් කරලා පෙන්නන්නම් අපේ කීපෑඩ් එකේ මේකට අපිට ඉන්පුට් කරන්න පුළුවන් නම්බර් එක. ඉතින් මම මෙතන නිකන් වෙන කෝඩ් එකක් මේ විදිහට ඔයාලට ප්‍රෙස් කරලා මේ විදිහට අපි මේකට ඇතුළත් කරනවා. එතකොට ඔයාලට පේන ඇති අපේ පාස්වර්ඩ් එක වැරදි කියනවා. අපි වෙන නම්බර් එකකුත් දාලා බලමු මෙහෙම. එතකොට ඉලක්කම් 4ක් වැදිච්ච ගමන් ඉලක්කම් හරි ලෙටර් හරි මොනවා හරි වැදුනෙන් පස්සේ 4ක් වැදිච්ච ගමන් මේකෙන් වැරදි කියලා කියනවා. ඊවල පේන ඇති මෙහෙම වෙන නම්බරයක් දාපු ගමන් වැරදි කියනවා. ඉතින් මම මේකේ හරි එක ඇතුළත් කරන්න ඒක තමයි 1 2 3 4. ඉතින් මම මේ පාස්වර්ඩ් එක එන්ටර් කරන්න 1 2 3 අතර වලේන දි රිලේ එකත් ඇල්ලුවා. ඒ වගේම අපේ පාස් එක ඇක්සෙප්ට් කරයි කියලා මැසේජ් එකකුත් ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ මම අතන ඩිලේ එකක් තියලා දිනන තමයි රිලේ එක ඕෆ් වෙන්නේ. ඒක ඔයාලා මතක තියාගන්න මම ඩිලේ එකක් තියලා දිනන ප්‍රෝග්‍රෑම් එකේ. ඉතින් ඒ හින්දා එතන ඕෆ් වෙනවා. මම නැවතත් ආයේ පාස්වර්ඩ් එක මැදලත් කරන්න 1 2 3 4 වලේක රිලේ එක ඇල්ලුවා. पास एक्सेप्ट किया बैठना इट पास तपर तुना नैवता अपे रिलेगा अतारी ना इधिंग अपे हरी पासवर्ड इतिंग आप कमी पासवर्ड दागन पुल वाला दकीन आमतना मेम नाम बैठ कैतुला करना वाले पैन सी इक सी अकूर प्रेस करा के लिए मम्म वैरती पासवर्ड दुना अलगेना सी अकूर प्रेस करा के थिंग अभी वाले सी अकूर प्रेस के लिए उन्न दी मैं सी अकूर मे प्रेस करा वाले पेन सी अकूर प्रेस करें बस करेक्ट पासवर्ड इकन इसल पासवर्ड का भी दीकतम इक दिख तुना मैं नंबर एक दील बलना वाले पेन एक वेल पासवर्ड अभी सी एक मेम एतला मैं नंबर एक मेम एक गणे इकने अभी पासवर्ड रीसेट करना मैंने बताने सी के क्लियर कील दीने ඉතින් අපි ක්ලියර් කරනවා එක පාර ක්ලියර් එක ඔබල ඔයාලගේ ෆෝන් වල පැටර්න් එක වගේ තමයි අර කලින් පැටර්න් එක අපි මේකට දෙන්නු නැත්තම් කලින් අපි නම්බර් වලින් දාලා තියෙන පාස්වර්ඩ් එක එන්ටර් කරන්න. ඉතින් ඔයාලට මතක ඇති මම 1 2 3 4 කියලා දැම්මේ. ඉතින් ඒ හින්දා මම 1 2 3 4 එක අපි ඉස්සෙල්ලා එන්ටර් කරමු. 1 2 පෙරදී කියන සෝරි දෙපාර ප්‍රෙස් වුණා මගේ අතින්. 1 2 3 4 අන්න පාස්වර්ඩ් එක ඇප්සෙට් වුණා. හරි ඊට පස්සේ නැවත ඔෆ් වුණා. හරි ඔයාලා දැක්කා ඒ අපේ හරි පාස්වර්ඩ් එක. ඉතින් ඕන මම නැවත සී යවනවා. ඊට පස්සේ අපිට නිකන් කරෙක්ට් පාස්වර්ඩ් එක ගන්න කියලා. එතකොට 1 2 3 4 හරි. ඔන්න ඊට පස්සේ කියනවා අපිට නිව් පාස්වර්ඩ් එක. ඔන්න අපිට දැන් අලුත් පාස්වර්ඩ් එකක් දාගන්න පුළුවන්. ඉතින් මම මේ පැත්තට දාගන්න පාස්වර්ඩ් එක 1 4 7 තරුව. හරි ඔන්න පාස්වර්ඩ් එක ඇක්සෙප්ට් කරා. ඊට පස්සේ දැන් අපිට 1 2 3 4 කියලා වට අපේ රිලේ මොඩියුල් එක වැඩ කරන්නේ නැහැ. ඉතින් මම ඔයාලට ඕන නම් ගහලා පෙන්නන්න 1 2 3 3 4. හරි. ඒකද අන්න එතකොට අර ඉස්සෙල් පාස්වර්ඩ් එක වැරදිද? මොකද අපි අලුත් දැන් පාස්වර්ඩ් එකක් දාගෙන තින්නේ. ඉතින් ඒ හින්දා මම දැන් මම දාගත් පාස්වර්ඩ් වලට මතක ඇති 1 2 7 තරුව. ඉතින් ඒක ගහලා බලමු අපි රිලේ එක වැඩ කරනවද කියලා. 1 4 7 තරුව. හරි අන දැක්කන දැන් එතකොට මෙන්න පාස්වර්ඩ් එක ඇක්සෙප්ට් කරා අපේ රිලේ එක ඇල්ලුවා ආයි ඕෆ් වුණා. ඉතින් ඒක මම ඒ දාලා දෙන ඩිලේ එකට අනුව ඔයාලා ඩිලේ එක වෙනස් කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි මේ ප්‍රෝග්‍රෑම් එක වැඩ කරන්නේ. ඉතින් අපි මෙතන වෙන නම්බර් එකක් මෙහෙම ඇඩ් කරාට ඒක ආන්සර් කරන්නේ නැහැ. ඒ වුණත් අපිට කියන අවශ්‍ය නම් C එක ප්‍රෙස් කරලා මේක ක්ලියර් කරගන්න කියලා. ඒත් අපි C එක ප්‍රෙස් කරාට අපි අනිවාර්යයෙන්ම හරි පාස්වර්ඩ් එක ඇතුළත් කරන ගමන් මෙතනින් එහාට මේක වැඩ කරන්නේ නැහැ. ඉතින් ඔයාලා මතක ඇති මම කලින් ඉස්සෙල්ලම දැම්මේ 1 2 3 4 කියලා. ඉතින් 3 4 දැම්මට වැඩ කරන්නේ නැහැ. මොකද අපි දැන් දාගෙන තියෙන පාස්වර්ඩ් එක අපි 1 4 7
එතකට පාස එක ඉතින් ඔන්න එක තමයි මේක තියෙන විශේෂත්වය අනිවාර්යයෙන්ම පාස්වර්ඩ් එක දන්නේ නැතුව මෙතන ක්ලියර් එක දීලා පාස්වර්ඩ් එක දන්නේ නැතුව මේකට එන්ටර් කරන්නත් බෑ අනිවාර්යයෙන් කලින් පරණ පාස්වර්ඩ් එක ඇතුළත් කළා තමයි ඉතින් මේක අපි හදන්නේ මොකද මෙතන ක්ලියර් එක තිබ්බට ප්‍රෙස් කී කියලා අපිට 100 ගාවට ක්ලියර් කරලා අපිට වෙන පාස්වර්ඩ් එකක් දාන්න කලින් පාස්වර්ඩ් එක අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න ඕන අපි තුම මේක දැන් දොරකට හයි කියලා තිනව නම් ගොඩක් දුරට අපි තුම දොර පාස්වර්ඩ් එක ගහලා රිලේ ගොන්නලා දොරේ ලොක් එක ඇරනවා අපි ආය දොර වහලා ඇතුළට ගියන් පස්සේ ඔටෝ මේ ඔටෝමැටික් ආය දොර ඔටෝ ලොක් වෙනවා අපිට ආය දොර අරින්න ඕන නම් පාස්වර්ඩ් එක ගහලා මිසක් දොර අරින්න බෑ ඒ වගේම පාස්වර්ඩ් එක අමතක වෙන්නත් බෑ මොකද අමතක වුණොත් මෙතන 100 එක ගහලා නැවත new password එකක් දෙනකොටත් අපේ කලින් password එක අනිවාර්යයෙන්ම ඉල්ලනවා ඉතින් ඒක ගැන ඔයාලා ඉස්සෙල්ලාම සැලකිලිමත් වෙලා අනිවාර්යයෙන්ම password එක මතක තියාගන්න ඉතින් මං කරෙක්ට් මෙතන password එක ඉල්ලනවා මං ඒක දෙන්නා ඊට පස්සේ new password එක ඔයාලා මතකද මං බින්දු 4ක් දාන්නම් අවශ්‍යින් හරි ඔන්න new password එක බින්දු 4 දැන් අපි බින්දු 4ක් මෙහෙම දැම්මෙන් පස්සේ තමයි අපේ relay module එක වැඩ කරන්නේ හරි ඔයාලා දැක්කා බින්දු 4ක් දැම්මම තමයි ඉතින් අනිවාර්යයෙන්ම password එක වෙනස් කරනවා නම් කලින් password එක මතක තියාගන්න ඔයාලා අනිවාර්යයෙන්ම දැනගන්න ඕන හරි ඔයාලා දැක්ක අපි කොහොමද මෙන්න මේ ඉලෙක්ට්‍රික් ලොක් එක ගෙදරදීම හදාගන්නේ කියලා ඒ වගේම මේකට පාස්වර්ඩ් එක එන්ටර් කරන්න ඇති පාස්වර්ඩ් එක අපි රීසෙට් කරලා නිව් පාස්වර්ඩ් එකක් දාගන්න ඇති මේ හැම දෙයක්ම මම අද ඔයාලත් එක්ක කතා කරා ඉතින් ඔයාලටත් මේක හදන්න පුළුවන් ඒ වගේම ඔයාලා ගෙදර ඩෝ එකට උනත් මේක සම්බන්ධ කරලා බලන්න පුළුවන් මම කියපු විදිහටම හරියටම වැඩ කරනවාද කියලා ඉතින් එහෙම හැදුවොත් මටත් Facebook එකට ටැග් කරලා දාන්න මොකද මාත් ගොඩක් සතුටුයි තේ මගේ වීඩියෝ කවලා මේ වගේ නිර්මාණ ඔයාලා කරගෙන පස්සේ ඉතින් මම මේ හැම දෙයක් එක්කම ඔයාලා දැනුම අරගෙන එනවා ඉතින් මේ ආඩිනෝ තාක්ෂණයෙන් ඉතින් ඔයාලත් මේ වීඩියෝ බලලා යාළුවොත් එක්ක මේ දැනුම බෙදා ගන්න කියලා මම ඔයාලට මතක් කරනවා ඉතින් වීඩියෝ එක හොඳ නැහැ ලයික් කරන්න කමෙන්ට් කරන්න ෂෙයා කරන්න මොන හරි ප්‍රශ්නයක් આવොත් ප්‍රොජෙක්ට් එක හදනකොට පහල කමෙන්ට් එකක් දාන්න මම අනිවාර්යයෙන්ම රිප්ලයි කරන්න ඉතින් මගේ channel එක ගැන මතක් කරොත් එහෙම ඔයාලා දන්නවත් ඇති මගේ ආඩිනෝ ටියුටෝරියල් තියෙනවා ඒ වගේම ආඩිනෝ ප්‍රොජෙක්ට් තියෙනවා ඒ වගේම ඉලෙක්ට්‍රොනික ප්‍රොජෙක්ට් තියෙනවා මේ හැම දෙයක්ම තියෙනවා ඉතින් මේ හැම දෙයකින් මම ඔයාලත් එක්ක දැනුම බෙදා ගන්න වගේම ඔයාලත් මේ වීඩියෝ ෂෙයා කරලා යාළුවොත් එක්ක දැනුම බෙදා ගන්න මොකද ගොඩක් කට්ටිය ආසයි ආඩිනෝ ඉගෙන ගන්න ඒ වගේම ආඩිනෝ වලින් ප්‍රොජෙක්ට් උත් කරන්න ඉතින් ඔන්න channel එක තියෙනවා තිසර bro කියලා subscribe කරලා අනිවාර්යෙන් bell icon එක දාලා තියන්න මම දාන අලුත් වීඩියෝ බලන්න පුළුවන් එහෙනම් යාළුවනේ තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු එතකන් ඔයාලට සුබම සුබ දවසක්